බදුපු මියගුණන ඒසෝල් YouTubeු නාලිකාවට ඔබ ආදරයෙන් පිළිගන්නවා අද දවසේ අපි ඔබ සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ එක්කොලා ශ්‍රේණී වැදගත් මාතෘකාවක් වොන පථාර ප්‍රස්ථාර යටති මොනවද ඉගෙනගන්න ඕන ප්‍රස්ථාරාපී කලින් ඉගෙනගෙන තියෙනවාද ප්‍රස්ථාර ඉගෙන ගැනීම අපට ඇත්තිවෙන්න්නේ මොන ප්‍රතිඵලයක්ද වාසියද්ද කියන කරුණු සාකච්ඡාක් කරලා අපි ඊළඟට ප්‍රස්ථාරා්ටිතව තියෙන ගනිිත ගැටලු විසදීම සඳහා යොමුයනවා ඒ අනුව අපි බලමු මීට කලින් අපි ප්‍රස්ථාර සාකච්ඡා කරලා තියෙනවාද කියලා අපි ඉගෙනගෙන තියෙනවාද මීට කලින් ප්‍රස්ථාර ඔබට මතක ඇති ඔබ කුඩා කාලේ දී ඉගෙන ගන්නවා චිත්‍ර ප්‍රස්ථාර කියලා ප්‍රස්ථාර විශේෂයක් ඊට අතරව ඔබ කුඩාකාේ ඉගෙන ගන්න තව ප්‍රස්ථාර ශේෂයක් තියෙනවා තීර ප්‍රස්ථාර ඊට අමතර ඔබ ඉගෙන ගන්නවා වට ප්‍රස්ථාර කියලා පමට ප්‍රස්ථාර විශේෂයක් ඔබ ඉගෙන ගන්න. මේවා අපි ඉගෙනගත්තේ මොනමොන අවස්ථාවල දීද කියලා සාකච්චා කරන ගියොත්ත එහෙම බට චිත්‍ර ප්‍රස්ථාර හම වෙන තැනක් තිෙනවා චිත්‍ර ප්‍රස්ථාර හමුවෙනවා ඔබ තුන හතර පහ හය කියන ශ්‍රේණනිිවලදී ඔබ චිත්‍ර ප්‍රස්ථාර හම්බව වෙන. ඒ චිත්‍රප ප්‍රස්ථාර වලදී අපි කරන්නේ මේ වගේ රූපයක් දීලා ඒකට අන්ුරූප අගයක් දීලා ඒවගේ රූප කීපයක් යොමු කරලා ඒකින් කොහොමදපි තොරතුරු ග්‍රහණය කරගන්න කියන එක තමයි. න්න මෙතර මේ විදියට බැලුවොත් කගුම්ඹිියෝ එකින් පෙන්න්නනවා පස් දෙනයේ නංකූඹි දෙන්න ිටියොත් දහයයි කියන එක තමයි අපි ගඩා පන්තිවලද ඉගෙන ත් ඒ කියන්නේ හතර පහා හය කියෙන ශ්‍රේණිවලදී මේ චිත්‍ර ප්‍රස්ථාර ඉගෙන න්න. ඊට අමතර අපි නැවත ග ගන්න ප්‍රස්ථාර වර්ගයක් තමයි තීර ප්‍රස්ථාර. ඔබට මතකයි තීර ප්‍රස්ථාර ප ඉගෙන ගන්නවා හතර පහ හය හත ශ්‍රේණිවලදී තීර ප්‍රස්ථාර ඉගෙන ගන්න. තීර ප්‍රස්ථාර තමයි මේ විදියටට ඕගොල්ලන්ට දෙනවා තොරතුරු ඒ තොරතුර ඔලට අනුව මේ අක්ෂ දෙකට ගැලපෙන අගයන්දානො මෙතන්ට අගයන්දානො මේ පැත්තට අදාල සඳදාගරවාද බාධ ්‍රශ්්‍රතින්දාහරි ඒ වගේ විශේෂ තොරතුරු යමු කරනවා. ඒ අනුව අඳින ප්‍රස්ථාර තමයි අපි ඉග ත්තේ අපි හතේ පන්තිය දක්වා තීර ප්‍රස්ථාර ඉගෙන ගන්න. ඊට අමත රෝබට හම්බ වෙනවා තව ප්‍රස්ථාර විශේෂයක්න් මේ ප්‍රස්ථාර අපට පහේ පන්තිය දිිශ්්‍යත්තා පාඩ මට ඔබට මතක ඇති මේ වගේ ප්‍රස්ථාර හම්බ වෙනවා. මේ ප්‍රස්ථාර නැවතාපට හම්බ වෙන්නේ නමේ පන්තියේදී. නමේ පන්තියේදී අපි මේ වට ප්‍රස්ථාර අන්දිනවා ඒකෙදී ඔබට මතකයි මේ වගේ අන්තුන් සය අන්සක තුන් සය හැට කෝනයකට අදාල තොරතුරු ඇතුළත් කරලා මේගේ පෙන නෝබට මතක ඇති මේ දවස්සල වැඩිපුරුම රූපවාහිනියය පෙන්නනකොට මෙන්න මේ තොරතුරු ඔබට මතකඇති. ල් ගත වූ ආසාධීතන් සංක්‍යාව සුව වූ ආසාධීතයින් සංකියාව මෙතන දක්වනවා මරණයට පත්තුූ ආසාධයිති ආසාධිතයින් සංක්‍යාව තිදි මේ ප්‍රස්ථාරය ඔබ දැන් හොඳට මතක ඇති මොද නිතර ඔබට මාධ්‍යවලින් දකින්න හම්බ වෙන නිසා. අපි මේ ප්‍රස්ථාරී ඉගෙන ගත්තේ මීට කලින්. නමුන් අපි මේ පාඩමේදී මේ ප්‍රස්ථාර පිළිබඳව ඉගෙනගන්න යන්නේ නෑ. අපි මේ පාඩමේ ඉගෙන ගන්නේ. වයි සමානයි Mමක් ආකාරය ප්‍රස්ථාර මේ ප්‍රස්ථාරය ඇන්දහම මූල ලක්ෂේ හරහා යනව මේ ප්‍රස්ථාරයන එක සරලරයකී ප්‍රස්ථාරය මූල ක්ෂයම කියන්නේ මොකක්ද කියලා අපි පාඩම යනාතරය බලමු. ඊළඟට අපට හම්බවෙනවා මේ පාඩමේ දිීගෙන ගත යුතු වයි සමානයි Mමක් දනCE ආකාරය ප්‍රස්ථාර එම ප්‍රස්ථාර මූල ලක්ෂය හහා ගමන් කරන්නේ නෑ. ඊළඟට අපි ඉගෙන ගන්නවා? මේ මගතෘකාව අපි ඉගෙන ගන්නවා වයි සමානයි Mමක් කියන මාතෘකාව නමේ දහය පන්තියේ දී වයි සමාන Mමක් දැන ස කියන මාතෘකාව අපි ඉගෙන ගන්නවා නමේ පන්තිය සහ දහයි පන්තියේ දී ඊට පස්සේ නැමත අපට මුණ ගැහෙනවා ප්‍රස්ථාරයක් ඉගෙන ගත යුතුය වගෙන් වයි සමානයි AX වර්ගය කියන ප්‍රස්ථාරය මේක වක්්‍ර ප්‍රස්ථාරයක් මේ ප්‍රස්ථාරය අප ඉගෙන ගන්නේ දහයි පන්තියේ දී සහ එකො ළහහි පන්තියේ දී ඒ අනුව අප ප්‍රස්ථාර මේ කොටස තමයි අපට ප්‍රස්ථාරවලින් ඉගෙනගත්ත යුතු මූලික කොටස්්ටික. මේ මූලික කොටස් ඉගෙනගත්ට පස්සේ අපි ප්‍රස්ථාර ඇුරෙන් ඉගෙනගන්න තව කොටස් කීපයක් තියෙනවා අප ඒ ිකත් මතක් කරගත්ත ොත් එහෙම ප්‍රස්ථාර මගින් වර්ගජ සමීකරන විසඳීම කියන මාතුෘකාව යටතේ අප ඉගෙනගන්නවා ඒ යටතේ අපි ඉගෙන ගන්නේ දාහය පන්තිය සහ එක ළහ පන්තියේදී ප්‍රස්ථාර මගින් වර්ගජ සමීකරණ විසදීම ඉග ගන්න. ඊට අමතර වබි තව දෙයක් ඉගෙන ගන්නවා ප්‍රස්ථාර මගින් සමගාමී සමී කරන විසඳීම මේ පාඩම මේ මාතෘකාවේම නැත්තම් ප්‍රස්ථාරයටතේ ඉගෙන ගත යුතු මේ කරුණු අපි ඉගෙන ගන්නේ එක්ො අහහිපන්තියේදී මේ විදියට අපි විෂය ප්‍රමාණයක් අපට තියෙනවා ප්‍රස්ථාරයටතේ ඉගෙනගත යුතු. අපි ඒ ප්‍රස්ථාර ඉගෙන ගන්නේ ඇයි ප්‍රස්ථාර අපට එහෙම වැදගත්වයෙන අවස්ථාතියනවාද අප ජීවිතය කොයි කොයි අවස්ථාවල්ද මේ ප්‍රස්ථාර අප ොදාගන්න. පිලවිනිියම හාආච්ාරගෙන ගියවතුත් සාමාන්‍යප පෙල විවාාගෙන් ගනිත ප්‍රශ්නපත්තරයට ලකුණු ලබා ගැනීමට එකට හේතුව තමයි සාමාන්‍ය පල ප්‍රශ්නපත්තරයේ දී ඔබට ලැබෙනවා රචනා ප්‍රශ්නයක් ඒ රචනා ප්‍රශ්නයට සම්පූර්ණම පිළිතුරු සැපෙවෝොතු සම්පර් පිළිතුරු සැපවෝත් එහම ඔබට ලකුණු දහයක් ලැබෙන. මේ ලකුණු දහෙම ගැනීමේ අරමුණින් තම අද මේ පාඩම අපි ආරම්භ කල් තියෙන්නේ ඔබ රැඳී සිටින්න දිගටම එ එකකට ඔබට පුළුවන් පාඩම සම්පූර්ය මිග ගෙන ඔබට ලක්ුණු දහ ලබා ගන්න ඊට අමතරව. එක්කේ සිට විසි පහ දක්වා ප්‍රශ්ටපත්තරයේ අඩංගු කරුණුවල එක ප්‍රශ්නයක් ප්‍රස්ථාර වලින් තියෙනට පුළුවන්කම තියෙනවා ඒ අනුව ලකුණු දෙකක් එතකොට හම්බ වෙන. දැන් ඔබට හම්බව වෙනවා ප්‍රස්ථර ඉග ගැනීමෙන් ලකුණු දොළහක සංකියාවක් ඔබට එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා ඒ අනුව අපි ඉගෙන ගන්න එහ ගනිත ප්‍රශ්න පතරයට ලෙහෙසියම පිළිතුරු සපයන්න ප්‍රස්ථාර. ඊළඟට අපිට මේක වැදගත්වේනවා අපි සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස් පෙල විෂයන් හැදැරීමට ගියාම උසස් පෙළ විෂයන් නොලද සියලුම විෂය කාණ්ඩවලට ප්‍රස්ථාර වශ්‍යය වෙනවා කලා විෂය නොලින්ගත් ොත් ආර්ථික විද්‍යාවට ප්‍රස්ථාර වන වාන ජි විෂයන්ගේ ගත්තොත් විෂයන් තුනේම ප්‍රථාර ඇදනවා විද්‍යාව විෂය ගත්තොත්ඒේ විෂේධරාව ගත්තොත්තේ විශේදාරාවේදී රසානික විද්‍යාවයටතේ ප්‍රස්ථාර ඇදෙනවා ගනිත විේධාරාවගත්තොත් එෙම ගනිත ශේධාරාවේදී විශ්‍යන්තුනේනදීම පා වරින් වර විධවස්ථාවලදී හමුුවෙනවා. ඒ නිසා අපට ප්‍රස්ථාර ඕනි වෙනවා. ඊළඟට විශ්විද්‍යාල අධ්‍යාපනයට ගත් අපට මේ ප්‍රස්ථාර අධ්‍යවශ්‍ය වෙන. ඊට අමතරව ගත්තොත් එහෙම එදි එදා ජීවිතයේ දී දත්ත පැහැදිලි අවබෝධ කර ගැනීමට බට මත ගැති මම රූපවාහිනයේ කොරෝණ ආසාධනය පිළිබඳ ලැබෙන තොරතුරු ප්‍රස්ථාරයක් මගින් ඉදිරිපච් කරන්නේ කොට ඉදිරි ච් කරන ප්‍රස්ථාරය තුළ තියන කාරණය ඔබ පාසල් ගිල් ලහෝ නොගී අත්න් ඔබේ දෙමවපියෝ වුනත් ඒ කාරණය ඉතාම පැදිලිය වබෝධ කර ගන්නවා. එහෙනම් අපට ප්‍රස්ථාර ඉගනීමටත් එදිනෙදා ජීවිතයටත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මේ මාතෘකාව අපි ඉදිරියට සාකච්ඡා කරගන යමු අපි ඊළඟට සාකච්ඡා කරනවා අපි පලවෙෙනියෙන්ම ගත්ත මාතෘකාව වයි සමානයි Mමක් ආකාරය ප්‍රස්ථාර ශිතය, මූල ලක්ෂය හරහා යන සර්ලරේකය ප්‍රස්ථාරයක් තමයි මේකේ ඇඳෙන්නේ. එතකොට අපි කොහොමද මේක අඳින්නේ මේකට දෙනවා ඔබට සමීකරණයක්. ඒ සමීකරණය වයි සමානයි දෙකයි එක් කියන සමීකරණය යටතේ අපි අඳි ඕන ප්‍රස්ථාරයක් අපි වගුවත් සකස් කරගන්න. වගුව තොරතුරු දීලා තිෙනවනන් ඒ දීලා තියෙන ව ගිය තොරතුරුවට අපි ප්‍රස්ථාරය සකස් කරගන්න. තකොට ඒක දී වෙන්නේ, ඇසුරෙන් වයි ශ්‍රිතයේ අගේ හොයා ගන්න එෙමනැත්තං Xක් ඇසුරෙෙන් වයි හොයාගන්නවා අගයන් ඒ අනුවතමයි ප්‍රස්ථාරය ඇන්දන අපි බලමු දැ ඔබ මුල ඉඳලම මේ ප්‍රස්ථාර පාඩමට සහභාගී වෙනවනං. ඒ ප්‍රස්ථාර පාඩමදී ඔබට අවබෝධ වවෙන්නවුන් කොහොමද අපි වගෝ සකස් කරන්නේ කොහොමද අප ප්‍රස්ථාරයක් අඳින්නේ කොහොමද ඒ වගේ පරිමාණ නිවර දිලෙස ලක්ුණු කරගන්න කියන කාරණනාටික ඔබට අවබෝධ වෙන්න ඕනන මේ අවබෝධ වෙන්න ඕන් නිසා අපි මේ ගාන කුඩා ගානක් ලෙස ඔබට පෙනේ නමු මේ ගාන අපි හදල බලමු කොහොමද මේක හදන්නේ වගුවක් ඔබට දෙනවා මේ තියනෙ වගුව එක් අපිට ගන්න පුළුවන් රින තුන රින දෙක රින එක බින්දුුව එක දෙක තුන කියලාගන්නවා මම මේ වගුව මම ඔබට සාධානය වනි දියට හැදුවේ හේතුව තමයි රින අගයන් ආවාම කොහම උත්තරේ ගන්න කියන එක ඔබට පැහැදිවිය යුතුයි දන අගයන් ආවාම කොහොමද ඔබ ඒක පිළිතුරක් තයක්ගන්නේ කියන එක ඔට පැදිලි වෙන්නවන මේ සමීකරණය ඇසුරේ ඒ නිසා ඔබට මම දන්න සාහරීන අගයන් දෙකම යෙද වගුවක් ඔබට මං යොමු කරනවා මේ අතර ඔබට පුළුවන් න්නම් මේක උත්තර ික සපයන්න ඔබ හොඳයි බොහොම හොඳ බොහම ඕනකමින් අපේ පානම ස සම්බන්ධ වෙනවා එනිසා ඔබට පුළුවන්න්නම් මේ අතර තුර මේකටක් ගල උත්තර දාන අපි බලම හරිදි කෙේ උත්තර ඒම නං අපි බල කොහොන් මේක උත්තරරි ගන්න කියලා අපට දැන් හදාගන්න බැරි දරුවෝ ඉන්නවා අනං අපි ියනු ඉස්සරම් වයිසාමානයි දෙකයි එක් කියන සමීකරණ දෙකයි එක් සමීකරනය ලියලා ඊළඟට අපි එක් ආශ්‍රයෙන් වයි හොයන්න යන නිසා එක්වෙනුවට ලියනවා මෙතන තියෙන රින තුන අපි ඒක ලියල බලමු එක්නුවට ලියනවා රීන තුන දැන් දෙවරක් තුනකින උත්තරේ අපට ගන්න ඕන දෙවර තුන උත්තරේ හයයි හැබැයි රින ලකුණයි මෙතන දන ලකුණයි ගුණ වෙනකොට දනයි රිනයි ඔකොල දන්නවා උත්තරේ රීනවවා එහෙම නම් අපට එන උත්තරේ වෙන්නේ වයි සමානයි රීන හයකන උත්තරේ තමයි අපිට එන්නේ මේ ආපු උත්තරේ අපි හරි කියලා නිවරදි කරගත්තට පස්සේ අපි මේක දානවා මේ වගුවට ඊළඟට අපි බලමු මේ ොඩිය අප හදිි මත් තිබුණ නන් අප ඊළඟ සමීකරණ ොහොම දන්න කියලා බල ඊළඟ කොටස්ටික අපි තනීම හදන්න උත්හ කරමු එතකොට ඔබට ලේසි තනීම මේ තුර වගුව කොටස්ටි පුරෝබ හම් අපි සමීකර නඇතලුවවා ව වයි සමානයි දෙකයික්ක්ුවට හින දැන් දාන අපි මෙතනක්වෙනුවට දැම්මේ තුනනං අපි ඊළඟ කොටුව අපට පුරොවන්නක්වුවට දාන්න වෙන්නේ රින දෙක.ක්ුවට රිීන දෙක දානවා මේ විදිහයට ඊළඟට දෙවරක් දෙක දන්න සහ රීන මතක තියාගෙන වැඩි කරන්න එතකොට උත්තරේෙනවා. වයි සමානයි රින හතර වයි සමානයි රිනා අතර හතරේ උත්තරේ අපට නිවරදී කියලා තහවුර වුණහාම අපි දානවා ඒ වගුවට. ඒ විදියට ඔබට පුළුවන් ඊළඟ රින එක නම්පුරවන්නේ මෙතෙන්ට දානේ රිනක රිනේක වැඩිකිරීම දෙක. එහනම් මෙතට එන උත්ත්‍රේ වෙන්නේ ඔබ සොයාගන්න. ඊළඟට බිින්දුු වාදේකරනවා එහනම් මෙතැෙන්ට මේගේ හොයන නම් මෙතෙන්ට දානවන බිින්දුව බිින්දුව වැඩිකිීම දෙක බිින්දුව දෙකෙන් වැඩි වුණහාම ිදුවයි කියලා ඔබ දන්නවා ඒ විදිහට මේ ප්‍රස්ථාරයේ ඉතුරු වයියොල අගයන්ටික ඔබට පුරුවන්න පුළුව. අපි බලමු ඔබ පුරුවෝපය එකයි මගේ ගාන අතර සම්බන්ධය කොහොමද කියලා. ඒ අනුව ඔබට පේනවා මේ ලැබෙන පිළිතුරු ටික. ඒමන ඔබට ලැබෙන් ඕන රිීනාහය රින හතර රින දෙක බින්දුව දෙක හතර හය කියන පිළිතුරුවට ලැබිලතියෙන් නොව. දැම් පිළිතුරු ලැබුණට පස්සේ. ප්‍රස්ථාරගත කරන්න ඕනන ප්‍රස්ථාරගත කරන්න කොට අපිට අක්ෂ දෙකක් ගන්න ඕන අක්ෂ දෙක ගන්නේ එක් සක්සේ සහ වයි අක්ෂයකයන අක්ෂ දෙක ගන්න ඕ. වයි සහ අක්ෂ දෙක ගන්නේ කොහොමද කියලලා අපි ඊළඟට බලමු ඊළඟට අපි ඒ කණ්ඩාංක ලකුණු කරන්නේ කොහොමද කියෙලක් බලමු. ඔබට පේවා මේ යනෙ ප්‍රස්ථාර කොයක් ඔබට ප්‍රස්ථාරොලයක් නැත්තන් ගනිත කොයක් කොටුොල ඇරගෙන මේක ඇද ප්‍රශ්නයක් නෑ මු ක්ො හසරි දරුවේ ැට බ ප්‍රස්ාර කො තිෙෙන් නොන ඉතින් ඒ අනුව මේ ප්‍රස්ථාර් කොලේ අපිටර එක්සොල අගයන්ගත්තා ඔබට මතක ඇති රිිනතුන්න රින දෙක රිනය එක බින්දුුව එක දෙක තුන කියල නෙගත්ත එත්තකොට සමපාත දෙ පැත්තට අගයන්ගෙනෝ අපි බලමු මේ එක් සගේ අපි අන්ඳනවා. එතකොට ඔබට ලැබෙනවා එක් අ ඊළගට එක්සොල කණ්ඩාංක අපි පස්සෙලියමු මේ වයි අක්සේ තමයි අපි අද ගත් එතකොට රේකාක් දෙක් ඇැඳෙෙනවා එකක් එක්ක්ෂේ අනිත්ක වයි අක්ෂේ මේකේ අපි ලකුණු කරමු එ සහ ව මේ වයි විභාගයේදී කලබලට ඔබට මේකුරු දෙක මාරුවී න අස්ථාවත් අප දක්ල තියනවා ඒ මුණත් තෙම ඒ ගානේ ලොකු වැරද්දක් වෙනවා නිසාව බහොඳින් මක තියා ගන්න මේ දෙක ඊළඟට අපි මේක මාක් කරනවා මේ විදියට සමාන දුරකින් එක්සක්ෂේට මාක් කරනවා ස්ථාන ඊ ළඟට අපි ව්‍යක්සේත් ඒ විදිටම ලකුණු කරගන්නවා හැබැයි වයික්ෂේ ලකුණු කිරීමේ දී එක්සක්සේ ලකුණු කරපු ප්‍රමාණේම තියෙන් ඕන කියලා අදහසක් නෑ ඒක ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන් දත්ත ප්‍රමාණය වැඩි වෙනවනං වැඩි වෙන දත්ත ප්‍රමාණය අනුව එක්සක්සේ දිග වැඩිකරගත හැකි බව ඔබට පෙනලදීලා තියෙන. වයියක්ක්සේ වැිකරගත හැකි බවත් බට පෙනලදීලා තියෙනවා ඒ අනුව අපි මේක අගයන් ලියනවා මේ පැත් අගයන් යොදනවා මේ පැත්තට දන අගයන් යොදනවා අපි ඉස ලකිව ඔබට මතක ඇති මූල ලක්ෂය කියලා මේ බිදුව වක්ෂේ බින්ඳුව මෙතෙන්න්ටේනවා එක්සේ බින්දුව මෙතන්ටේෙනවා අපිකිනවා මෙන්න මෙතට තමයි මූ ලක්ෂය කියලා කියන්නේ දැන් අපින්ඳන ප්‍රස්ථාරයහෙනං යා යුත්තේ මෙන්න මේ මූලලක්ෂය හරහා ඒමන අපි බලු වයි්‍යක්ෂේ කොහොමද ලක්කුණු කරන්න කියලා වෛ්‍යක්ෂය අගයන් එක දෙක තුනහතර පාහය උඩට රිීන තුන එක දෙක තුුණ හතර පාහාය හත කියන අගයන් අපි ලකුණු කරගෙන තියෙනම ඔබ කල්පනා කරගන්න මෙ මෙහම දෙයක් මේ ප්‍රස්ථාර අන්දිනකොට උඩ්ඩ ඉන්ඳල පහලට ලකුණු කරනවාට වඩා සමාන දුරකින් බිින්දුවේ සිට ඉහලට සහ පහලට ලකුණු කරන එක ඉතා නිවරදි වෙනවා නැතිවුණ ඔ උඩ ඉද්‍ර පහට ලකුණුරනෙනු තන තින පරතය වෙනස්වීමේ හැකියාවක් තියෙනවා. ඒක මතක තියාගෙන ඔබ බින්දුව සිට සමාන දුරකින් ලකුණු කරන්න ඉහලට සහ. පහලට එක තමයි නෝර දින විදියට අපට ලකුණු කරගන්න පුළුවන් වෙන්. ඒමනං අපි ලකුණු කරලා බලමු. රීන තුනට අපිට ආවේ රීන හාය මේ බලන්න එක්සක්ෂයෙන් රීන තුන ඉස්සල්ලාම ලකුණු කරනවා වයි්‍යක්ෂේ රීන හය ඊළඟට බලනවා. ඒ දෙකම හමු වෙන තැන තමයි අපි කණ්ඩාංකෙ තියන් මේ කණ්ඩාන්ගේේ තිතක් හැටියට යන්න පුළුවන් අපට ඒමනැත්තං කතිරයක් ගහන්න පුළුවන් චටි තිතක් තින ඔඕනන් වටේ රවුන් කර කියෙලාත් ප්‍රශ්යක් ඇතිවවෙන්නේ. ඔබට ඒ කැමිති ආකාරයෙන් කරන්නට පුළුවන්ගේ නම් පලවෙනි කණ්ඩාංකේ අපි ලක්ුණු කර. ඔබට පුළුවන් දැම්ට මට මංකියන්න කලින් මේ ප්‍රස්ථරය ඇඳන්න එත ගොට අපිකෝමද කණ්ඩාංක ලකුණු උනේ කියලා ඔබට මෙ මේ පාඩමත් එක සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම බලනකොට රීන දෙකට එ කණ්ඩාන්කේමොකක්ද බලන්න රින දෙ රිනහතර. රීන එකට රින එකට රින දෙක. අපට හම්බ වෙන අඊළඟට බිඳදුුව අයි බින්ඳුව. ඊළඟට අපට හම්බ වෙනවා. එකයි දෙක ඊළඟට අපට හම්බ වෙනවා දෙකයි හතර දෙයි හතර හම්බ වෙනවා. ඊළඟට දෙකයි හතර ඊළඟට අපට හම්බ වෙනවා දෙකයි හත. ඒේ අපි බලමු මේ කොහොමදි සරල ඒේකාවන්දින්න කොමති කියල බලමුක මේ ප්‍රස්ථරය වැරදනොට අපට වරදින කොටම දැනගන්න පුුවන් ොක දන්නවාද මේක සරලර් ඒේකාාවක් වෙන්න පැයි. එතකොට මේ කණ්ඩාංක ලකුණු කරනකොට මේ එහ මේ ගිහිල්ලා තිබ්බොත් ක්ඩාංකතලය තුළ අපට පුළුවන් වැරදිල අතමායි කියලාහයාගන්න. එතකොට දැන් අපි මේක බලමු යා කරලා බින්දුව අපිට පලමු ක්ඩාංක ටික ආකරගනය නහෝවිදියට මේ දෙවැනි කණ්ඩාංක දි මේ විදියට අඩිකෝදුවත් කියලලා මෙන්න මේ මබට්‍රයා කරන්න පුුවන් එතකොට ඔට ලැෙනනවා වයි සමානයි දෙකයි එක් කියන ප්‍රස්ථාරයේ ඔබට මේ විදියට සර්ලරේකාවක් ලැබෙනු ඒක ගමන් කරන්නේ මූල ලක්ෂය හරා නිසා තමයි මමකිවේ අදාාපිසාකච්ා කරන්නේ මූල ලක්ෂය හරා යන සර්ලරයකීය ප්‍රස්ථාර කියලා හොඳයි අපි මේ කොටස දැනගත්තට පස්සේ අපි බලමු දැ මේක දැන් අපි අවබෝධයක් ලබාගත්තනන්නේ දැ ඔබට ත ති වතන හට මේ ගණටික හටහ දාගන න්න මුත් ි මේ පොඩි වෙනසක් කරලා බලමුන් ඉළඟ ගානයදී. මොකද මේ එකම ගාන හදනවට වඩා අපට හොඳයි ගාන වෙනස් කරලා වෙනස්ව වෙන විදිහ මොකක්ද කියලා බලන එක. එතකොට අවබෝධ කරගන්න පුලුවන් අපි වයි සමානයි රිීන තුනයි එක සිසලපි ධනාගේ අදදාලා හැදේ දනාගේ සුළු කරන්නට එච්චර අමාරුුණෑ එනිසා දැන්දාලා හදනවා රීනාගයක් රීන තුනයිX අවී කරනයට ප්‍රස්ථාරය ඇඳීමට පහත වක්ුව සම්පූර්ණ කරන්න. එම් බලමුුව අපි කොහොමද වගයේ එක්ට මං අරිස්සල කිවවාගේම නැවමතත් අපි ගන්නේ එක්වෙනුවට රින තුනේ සිට දනතුන දක්වා ගයන් එම් කොහොමද මේ කි වගුව සම්පූර්ණ කරණ වයරට ගයන් ගන්නන්නේ කොහොම කිය බලම අරිස්සලවගේීම. අපි සමීකරණය ඉක්සල ලියනවා ඒ සමීකරණය ලියන අතරේ මේ සමීකරණය ලියලා වයි සමානයි, රිනතුනයි, එක්සර ඉසල්ලා වගේම දැන් ආදේශ කරනවා. රිනතුන කියන එක එක්කට. කොහොම දෙක් එකට ආදේශ කරන්නේ. රිනතුන ගුණකිරීම රිනතුන. අපි දන්නවා දරුවෝ මීට කලින් රින රින ගුණවනහම මොකක් දෙන පිළිතුර කියලා. එතකොට රියි රිනයි ගුණවෙනකොට දනවෙනවා. ඒ නම් මේක පිළිතුර හැටියට එන්නේ ධන නවය. ධන නවය නිරදී කියලලා නැවත් බල්ලා ඔන්නන් ගොල්ලන්නට පුළුවන් හරිකිලා දැනගත්තාම. මේ නවය තමයි මේ වයියලාගේ හැටියට පිළිතුරට එන්නේ ඒ අනුව අපිට නවය එනවා ඊළඟට නැවතත් බලමු අපි මේකේ තව එකක් පලමු ඔබට ටිකක් කර වැඩිපුර අධ්‍යයනය සඳහා මං මොකක්කරරි මෙතැන අඩුපාඩුක්ු ීලං සමීකරන නිවැරදි කර ගන්න එනම් මේ විදියට අපි ඊළඟ එක බලමු වයි සමානයි රිීන තුනයි එක් එනන් දැන් අපි එක්ේනුට ආදේශ කරන්නේ රින දෙක මෙිනි මේ විදියට ආදේශ කරන. තුන ගුණකිරීම රින දෙක අපට පිළිතුරක් ලැබෙනවා ඇතකොට රිනහාය රිනහාය ලැබුණහාම අපි ඒක නිවරදි නිසා වගුවට ඇතුලැක් කරනවා. ඒ විදියට ඔබට පුළුවන් ඉතුරු වගුවේ ඉතුරු කොටස් ටික සම්පූර්ණ කරන්න මම පිළිතුරු ඇතුලැක් කරන්නට පෙර. එතකොට ඔබට ොළුවන් මේ ගාන ඔබ හදපුිය කොච්චරදුරට නිවරදි කියලා ඔබට දැනගන්න පුොළුවන් හිතන්න අප මේ පාඩමත් එක්ක ඔබ පොතකුයි පෑනක් ඇරගන සූදාානන්ගුනාන්තම වඩහොඳද එතකොට ඔබට සක්ක්‍රියෝකට දායක වෙන්න පුළුවන් දයබර දුවපුතේ මේ දවාස ඔබ ගදරෙන්නේ ඒ වෙලාවේ ගත යුතු හොඳම ප්‍රයෝජනය ගන්න ඒමනං මේ අතරේ ඔබ මේ ගානේ හිස්තැම්පුරවලා ඉවර ඇති. එහමනං අපි බලමු හොනවා දෙන්නේ කියලා. දනතුන බින්දුව රිනතුන ්‍රීණහය රින්න නමේ කියන පිළිතුරු ටික මෙතෙන්ට ලැබෙන. බ සමඟ ගලපවොත් ඔබේ පිළිතුරත් මේ හා සමාන විය යුතුයි ඒමනං අපි බලු මේක කොහමොඳද ප්‍රස්ථාරය න්ඳන්න කියලා මේ ඇඳන ප්‍රස්ථාරය ඉසල වගේම අපි ගන්නවා කණ්ඩාංග තලයක් ඒ ක්ඩාංග තලයි අන්දිනෝ ඉසලවාගේම එක් සහ වයි අක්ෂ දෙක ඊළගට එක් සහ වයි නම් කරනවා ඊළඟට අපික පරතරයක් කියලා අගයන් යොදනෝ එක් සහ වයිවලට පරතරයට අනුව අපි අගයන් යොද්ධනවා රීණ තුනේ සිට දන තුන දක්වා ඔබට පේනවා. ඊළඟට අපි වයික්ෂේටත් ඒ විදිට දැම් මේක රීන නමේ දක්වා වැඩුවෙන් ුන අර පැත්තෙන් රීන නොේ දක්වා වැඩුවෙන් ඕන නිසාි මොයයික්ෂේ දික්කරගත් අටිකක් වැඩිපුර ඔබටත් පුලුවන් හෙම කරන්න ප්‍රස්ථාරය අනුව වෙනස් කරගන්න පුළුව අපි අගයන් දානවා මේ විදියට මා දුරකින් මතක තියා ගන්න සමාන දුරකින් දාාන්න බෝ දරුවන්ට අමතකෙන තැනක් තියෙනවා මෙන්න මේ මූලලක්ෂේ ළඟට එනකොට මේ අතර පරතරය වෙනස්සෙනවා. මේ අතර පරතරය වෙනස් සුනහාම අපි ප්‍රස්ථාරය අඳන්න බැරි වෙනවා ඒ නිසා හොඳ කල්පනාවෙන් මේ අතර පරතරය නිවරදිව තියාගන්න මුල සිටම ඒමනං අපි ප්‍රස්ථාරය ඳල බලමු අපි ඉසලාම අගයන් ලියලයිමු මේ විදියට ඔබට අගයන්ට යොදන්න පුළුවන් බින්දුව ලක්ෂයි මූල ලක්ෂය කියලා කියපු එක ඊළඟට අපි වයි අක්ෂේට ආගයන් යොදමු. අපිට ධන නමේසිට රින නමේ දක්වා ආගයන් අවශ්‍යයි අපි අවශ්‍ය සීමට විතරයි මේක ලකුණු කරගත්තේ ගොඩක් අංකදාගන අපට වැඩක් නෑ. ඒක නිසා අපි මේ විදියට අදාළ ප්‍රමාණය දක්වා අගෑන් යෝදාගත්තා එහම නන්දරුවනේ අපි දැන් ඇඳල බලමු මේක කණ්ඩාංක ඔබට මතක නං කියන්න. රින තුනට ආවේ ධන නමේ නිසා තමයි අපි මේක පැත්ත ඉස්සල්ලකට වඩා වෙනස්සලා මේකේ ලකුණුවෙන්. එහෙම නං ඊළඟක බලන්න රින දෙකට ධනහයෙන්නේ ඔයි විදිට ඔබට දැන් අලුතෙන් අය නැවත නැවත මතක් කරන්න ඕන්නෑ ඉස්සල්ල ලකුණු කරන්නේ එක් ක්සය ඊළඟට ලකුණු කරන්නේ වෛ්‍යක්ෂේ මතක තියාගන්න ලියනකොටත් ඉස්සල ලියන්නේ එක්සක්ෂය ඊීළඟට ලියන්නේ වයියක්ක්සේ ඒ නිසා ක්ඩාංග ලියනකොටත් ඒ ඒ විදිටම කරන්න ඒම නං අපි මේක කණ්ඩාංගටික ලකුණු කරමු දිගටම පොඩි වෙේව කොගොලන් දිලම මේ ඔගුලොත් එ එක යන්නේ ඔොල ප්‍රස්ථාරය අන්ඳන්නවානම් ඒ අදිනකොට ම ඉස්සරවුනොත්තෝගොලට පාඩුවක් වෙන නිසා අපි ඔබ කණ්ඩාංක ලකුණු කරනකං පොඩි වෙලාවක් දෙනවා ඒ මනම් බලමු ලකුණු කරපු කණ්ඩාංක ගැලපුුණාද අපි දැන් ප්‍රස්ථාරයේ ඇඳල බලමු මේ වගේ යා කරන්න ිකෝද පවිච්ි කරලා ඔබට පුළුවන් මේ වගේ සරරේකාවක් ඔබට ලැබෙනවා බලාගන්න පුළුවන් මේ සල් රේකාව අප අන්තල බලුව පවසරයක් මේ විදියට ඔබට සරරේකාව ලැබෙනවා එහෙම නං අපි මේ හොයා ගත්තේ වයි සමානයි රීන තුනයි එක් මූලලක්ෂේ හරා යන සමීකරණයට අඳින ලද ප්‍රස්ථාරය අපි දැම් මේ ඉගෙන ගත්ත ප්‍රස්ථාර අනුව ඔබට දැම් පුළුවන් යම් විදිියකින් මම දුන්නොතුන් සමීකරන කීපයක් ඔබට පුළුවන් ප්‍රස්ථාරය නැවතන්දී. අපි ඇඳල බලමු එහෙම කීපයක් අපි ඊළඟට බලමු ඔබට මේ ඉගෙන ගත්ත දැනුමෙන් පහත දෙක්වෙන ගැටලු විසඳන්න පුළුවන්ද කියලා ඔබ මෙන්න මේවා ලියාගෙන ප්‍රස්ථාර අඳන්න වක්ුව ඔබට කැමති ලෙස සකස් කරගන්න මමගේ රීණතුනේ සිට දනතුන දක්වා වශයනෑ ඔබට හිතෙන විදික් ගන්න එක්සොලට මට සමාරන්ට තේ බිදව ට පහ දක්වා ගන්නවා කියලා ගැටලුවක් නෑහමගන්න නැත්තන් රින පහේ සිට දෙක දක්වා ගන්න කිය හිතුුණ තේ ව ගුට අගයන් ඔබට ඕන විදිහක වෙනස් කරගන්න පුුවන් ඒ වෙනස්වන ආකාර යනුව ඔබට ලැබෙන ප්‍රස්ථාරය පොඩි වෙනසක් වෙනවා දිග පැත්ත කොහොම දෙන්න කියලා ඔබට පුළුවන් මෙ මේ ඔබට මෙන්න මේ ප්‍රශ්න හතරට පිළිතුරු සපයන්න පුළුවන් මේ ැටලුහතරට වගුවක් අඳන්න ඒ වගුවට වගුව සම්පූර්ණ කරගන්න ඒ වගුව සම්පූර්ණ කලලා ඔබ ප්‍රස්ථරයන්ඳල බලන්න ඔබ එන ප්‍රස්ථාර පහොමද කියලා එහෙමනං ඔබට වයි සමානයි Mමක් ආකාරය මූල ලක්ෂය හරහා නොයන ප්‍රස්ථාර පිළිබඳව තමයි අපි ඉගෙන ගත්තේ. අපට ඊළංඟට හැබ වෙන්නේ වයි සමානයි M දැන C කියන ප්‍රස්ථාර වර්ගේ. අපි වයි සමානයි Mක් දැන C කියන ප්‍රස්ථාර වර්ගේ පිළිබඳව ඉගෙන ගමු අය දවසක නang තික් කපeට අයිboව.